එතකට මිදීමක් ගැනයි මෙතන කතාාවවෙන්නේ තෝටඒ කියන්නේ එතවට අනිමිත්ත චේතෝ සමාදියයි බැසගෙන සිටි පහදි මොනවට පිහිටයි නිශ්චේවෙයි ඒ මෙසේ නුවනින් දකි අධිමිතවති සෝ ඒවම් පජානාති අන්න දැන් පජානාති කියන වචනය මෙතැනෙදි ගන්නවා දැන් ලොක ඇත්ත තියෙන තැන විජානාති අප එක දන්නවා ලොකයක් තියෙන කියලා ගත්ත තැන්. ද මෙතර ප්‍රජානාතති දැක දකිනවනුවනි සත්‍යය සත්‍යය දකිනවා කියෙනෙක් පජානාතිය. ඒ අස්සු දරතා අකිඥාතන සං්ඥන් පටිච්ච තේද නසන්නී අනතන ඒ අස්සු දරතා නසන්න සඥාතන ස්ඥන් පටිච්ච තේදන සන්නී ධාපිගත්තවොත්තේමක. පරිවර්තන ඇත අපි බලමු. එතකට මොනහට දැන් අපි කිව්වා අ නිමිත්ත සමාධිය ඇතවට නිශ්චය පිහිටයි නුවනින් දනි. ආකින්ඥා ඇතන සං්ඥා නිසා යම් දර්ථයක් ඇද ඔහමයි නඇත. නැසන්නා නා සංඥා තන නිසා යම් දර්ථයක් ඇදද ඔහුමේ ඇැත. ත මේ දර්ථ මාත්‍රයක් ද ඇත. නමුත් මෙහි ධර්ථ මාත්‍රයකුත්ේනම්කිමෙක් කියත් මේ කය නිසා. සලා ඇතන නිසා සලාතන ප්‍රතිසංයුත්ත වූ ජීවිතයට ප්‍රත්‍ය වූ ප්‍රවෘත්ති දර්ථ මාත්‍රයක් ඇතැයි දනි අන්නේ එක තම අප යඔබිට කිවේ. බුදුන් වහන්සේ පස්ස කතාවස අතාහරන්න හේතුවනි ඔන්න ෝකයි. මූලික කෘත්‍යයන් කරන්න නැකිෙත්නකොටත් මේ අර දුකතියනවා. අ ආත්මයක්ත් තියෙනවා. මෙෙන මේ ආත්ම සංඥාවයි මෙතැනතය. අත්ම සංඥාව කියන එක, දකින්න පුලුව එකක් නෙමෙයි. මේ කොහෙවත් තියෙන එකකුත් නෙමෙයි මෙ තැන සංඥාවකයි සකස්සයන්නේ. ට සංා ඔබ තුළ මේ මොහතත් ආරූපය පවතෙන කියලා අපිකිවේ නිසයි. ඒකයි රූපරාග අරූපරාග මානුද්්‍යච්චා අවිද්‍යා කියෙන තැනින් පෙන්නන්නේ. දෙයක් කියලා දැන්න ස්භාවය අවිද්‍යා ය දෙයක් කියලා දැනස්භාව දියවී යාමයි අවිද්‍යශෂ විරාග නිරෝධෝ කෙරකෑ. මේ කයි නිසා යම් ආයතන නිසාහට ගන්න. තො මේ ආයතන අපික එක මේ සෙන්සස් ස්පාක් වෙනවා. මේ ෆයි සසස්සල ස්පාක්කීම ආවාස ප්‍රශ්වස වැටන කන් සිද්ධ වෙන. තකම්ම සිතක් ඇතිෙන නැතෙන. හැබැයි ඒ සිතේ අපි අපි අදාගත්ත මේ චිත්තාරෝපනයේ දිය වීගෙනයන. අපි ඔබට එක පෙන්වේ. නිබිධන්ති විරාගන්ති විරාන්ති නිරෝධන්ති පට්ිසක් ගාන පසේ කියපු තැන. බුදුන් වහන්සේමේ පෙන්නන්නේ ඒ නැවතත් සකස් නව නරහත්වය කා යන තැන. ආශ්්‍ර කරෙ ශේවී ගෙනන තැන චිත්තා රෝපනය දියවී ගැනන තැන. එක ඇන මේ දහ මවබෝධයි. නුවනින් කරන්න පුලුවන්සීම ාවත්තය නවා. එක ඇන්න අපිට සත්‍ය දැකීම පමණයි කරන්න පුලො හැබැ ඉතුරු ටික තමගේ සහටසුවන ඥානයටටසුවේන. ඥාය සදිී ගමයි නි්බාන සච්චිකිරයි කියල දාන්න යන්නේ නිසයි. මෙ සියල්ලම ඥානය හරා යන ගමනත්තියෙන්නේ. ය මේ අපි මේ කතා කරපු සියල්ලම ඥානය හරාහිතයෙන්. හට අයාසුව වෙන්නේ මේ මිදන හැම එකක්ම හිතනවන මේ සිහට දැනවෙන්නේ දැනෙන දේ සිදතට ගන්නේ එතකොට මේ දැන්න සිහියි මේ අපි කතා කර ප්‍රභාස්වරයයි ඒ ප්‍රභවයයි එ මූලයයි එයින් තමයි දෙයක් කටගන්නේ ො අපි අපි තොට මෙතන දි සිද්ධ වෙන්නේ කුමක්ද මෙතනදි සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ දියවීගෙන යනු අපි මෙතෙක් දැනන ආරෝපනයේ දී ව ගෙන යු ආත්මී ආරෝපනයේ දියවේගෙන අනිමිත්යි දැ නිමිති අට ගන්න නෑ අනිමිත්ත ස්වභාවේ තුළත් ඒ සංඥාව වභාවය අත්තිසියුම් කම්පන ස්වභාවයක් පවතිනවා ඒ අකම්පිතයි ස්භාවයක් මෙතනදී මේ වචනට ගන්නම බෑ පර්යායකට දෙන්නම බෑ නමුත් සාආන්දිිට්ටිකව දැනන ස්භාවයක් සියල් එම දෙන්නභ සාන්දිිට්ටිකයි ට පේනවා ඇහෙනවා අපි ඔබට මේකයි උපමා ගොඩක් කියලා තියෙනවා අපේ අදදැකීම කලතිය සෙනඟ ගොඩක් මැත් දෙෙහුද කලාව ගමන් කරනවා කියලා අපිකවා ගිනි ගොඩක් මැද අයිස් කැටයත් බවගේ කියලා මේ උපමා හුඟක් වෙනස් නමුත් මේ ප්‍රායකව දැනෙනවා. ඔබට මේ ධර්මය තුලාවසානයේදී ඒ නිවනාත්දකින්න ලැබෙනවා. නිවනාත් දැකීමක් නෙමෙයි මේ වචන වැරදිී නමුත් ඒ න්දීිකයි කිසිවකට කම්පනය නොවන අකම්පිත සභාවයක් මතුවෙනම් එම කියන්න වෙන වන සම්ප්‍රේශණය කරන්න ඔන්නිසාබට හැබ එකට වචන නෑ දැනව දැනීම පවන හුළඟ වගේ ඒක එක මේ ආරහත්වය හරියට එකක් අන්දවානය තමයි මේ මේ අරහත්වයට පත්ව නායට වෙන හුද කලාව ඇලුම් කරන්නේ අන්දවනය අය ඇලුම් කරන්නේ අන්දවනය කියන මෙතන උපමාවක්ේ දිටයි බුදුන් වහන්සේ බොහ විට අඳවනට වටන බව අපි දන්න ධර්ම තුරාන්න ලබෙනවා. ඇතර මෙතරන පුද්ගල සංඥාවෙන් ගන්න එවාාමේ බුද්ධ භාව. මෙතන දිගන්න ඒ ස්භාවට පත්වෙනෙක් සිද්ධාර්ථ තාපසතුමා බුද්ධහත්ත තු පත්වෙනවා ගාශේෂය බෝධිමූලේ මේ බුදුන් වහන්සේ එකවරම බුද්ධත්යට පත් වෙලා බුදුන් වහන්සේ ඒ ගාර්ශේෂය බෝධිමූලයෙන් වනයෙන් එළියට වඩි නෙනෑ. බුදුන් වහන්සේ සත් සතිය ගත කරනවා. එතනද ඔබට අහන ලැබෙනෝ සස් සතිය කියන්නේ සති හතක් මාසදයකට කිට්ටයි. විසාල කාලයක්ක පොඩි කාලයන්නවෙ. ඔබ දන්නවා ඒ රුවන් සක්මනය යෙදෙනකොට පටිස් සම්පාදය අන්නලෝම් ප්‍රතිලෝ මෙැනී කරබ. මෙතනදි ඔබට මේ සතර ඉර අවම බුදුන් වහන්සේ මේ අනිමිත්්‍ය සමාදිය. තත් හොින් ප්‍රකට කර ගත්ත බව අපට වැටහෙන කාරනවයි එක මොහොතක් හරේ සත්‍ය දකිනවනම් මොහොතේ දක පුත්ේ නැත නවත විවරරිතව විජටිත ගෙන ද මේ එක නවත නැවත් නැත නවතත් එක ප්‍රත්්‍යයක්ෂතාවේ තුොලින් ස්ථාවරවීමක් සිද්ධ වවා හැබයි ඒ පිටට කියන්න පුළුවන් කක්නනය ඒක නිසා තමයි මේ ධර්මය කොහොමද දේශනා කරන්න කියලා බුදුන් වහන්සේ ඒ සංඥාවක් පාල වනා කිය අතර මේ කියන්න පුල එකක් නෙමෙයිනි දැනෙන දෙයක්ක සාන්දිිට්ටික ධර්මය ප්‍රත්්‍යයක්ෂ ධර්මය ඒකයි මේ කියන්න බැරිකමයි මේ කොහොමද කියන්නේ කියලා බැවි නො දන්න කොන්ඩන්ජට වැටවුණනා කියරකොට අර පස්සක තවසන්ට මේ දහම දේශනා කරකට කොඩ ඉතාපස්තුට වැටය නමුත් ඒක කියන්න බෑ අතර මේ ගොඩක් දේවල් තියෙනවා ඔබට දිනෙදා මේ දම්මාගේ යන අයට ධර්මය දෙයක් කරගන්නපා මිදීමම දකින්න අනුවනිඒ මිදීම දකිනකොට මිදීමයි මෙතරන වෙන කිසිවක් නෑ චුල්ල සුාස සතය තුළ ගිය ගමයිතියෙෙනනිවන් මඟට. ඇතරම සෑසියම්දකින් මිදිර සානයේ විදිහයටම කටයු කරනවා ගැ ගඩක් ඇරතෙන්නේ ලත්ත මුදුන්හසේ බව ජන හිතය බව ජන සුකායික රහතන් වහන්සේ අට පවසනනෑ එක පුළුව ඇතර මලවත් මදිල එලවත් මිදිලා දෙලවම මිදිල සමෝවාසෙ කරනවා කිය අ ෙලුම්පතේ දියබවිද ොගට නොැල තිෙනස එක මේ අවබෝධක් ඥායක් කියල කිවේ එකයි මේ අවබෝධක් ඥානය මෙතන සකස් වෙනවා. මේ මේ අවබෝධයට පත් වෙනවා.ඒ සාන්ධිට්ටිකයි හිතල ගන්න එකක් නෙමයි. ඒ දැනන එක.ඒ මිදීමක්. ඒ සිතකවත් ඇතකට බලගැවීමක් නෑ. ඉතින් මේ ම ආච්චර්යක් අතරම ඉතාම වටිනවා. තොට ඇහෙ මෙසේ නුවනීන් දන ආකින්්ඥාතන සංඥා දර්ථ නැත. ට නැසන්න අනාසං්‍ය අතන දර්තයක් නැත එහම දෙයක් මෙතන දැන නෑ. තවට වැලි දරතයක් ඇත ඒත් දැනීමකුත් තියෙන. එතකට ඒ නිසා අන කයම නිසා සලා ඇතැන ප්‍රති සංයුත්තව වනු ජීවිතයට ප්‍රාත්‍ය වූ ඒ ප්‍රවෘති දරථ මාත්‍රයක් දැනේ අන්නඒ දැනීමක් පමණයි දැනනිමක් කියන්න බෑ. දනි එතකොට ඇහේ ආකං්ඥා එතන සංඥා පිළිබඳ සංඥා සුං්ඥයි නුවනිින්ධනී නසනානාස්‍යන පිළිප සංඥා සුංඥයි නොනිින්දනී වැලත් මේ අසු්ඥතාවයක් දඇත අසුං්ඥයි තාවයකුත් සං්ඥාසියාලගෙන්ම තවට මේ අරූප ස්ඥාවල මිදීමක් නමුත් ඒත් අවසානයක් වෙලා නෑ ස්වභාවයක් දැනෙනවා ඒ අසු්‍යාවයකුත් ඇතකේ ට සුමේ මේ නැත ඇත නැත අන්තවලින් මිඳුණු දහමක්කවවෙතන්නේ නිසා මයි මේ දහ මජ්‍ය ඥාන කියතැනින් දකින්නේ ගොටක බාසාවට ගන්න ම බෑ මේ සාන්දිිට්ටිකයි ලුණු වගේ දැන්න දෙයක් කොමද භාසාාවක කියකිමක යත් මේ කයම නිසා වූ සලාතැන සංයුත්ත වූ ජීවිත ප්‍රත්්‍යය ධර්ත මාත්‍රයක් අන්න සලායතර සංයුත්ත වූ ජීවිත ප්‍රත්්‍යය ධර්ථ මාත්‍රයක් ඇත. ඒ ශඩායතන ප්‍රතිංයුත්ත ව ජීවිත ප්‍රත්්‍යය දර්ථ මාත්‍රයක් ඇත කියන එක මේ ධර්මය තුළලා අපි දකින වටිනාම වා්‍යයි. ඉතින් බොහොම නුවනින් දකින්න. ඉමේව කායන් පටිච්ච සලායතනිකං, ජීවිත පච්චයාතිී කියලා ඒවා්‍ය බුදුන්හසේ අපිට දකිින් ලැබෙනවා සල සුන්න සූත්‍රය තුළ. තකට සලා එතන ප්‍රතිසංයුතු ජීවිත මාත්‍ර දරතය කුමත් දෙ කියන එක තමයි බොහෝ ය නුවනින් දැක යුතු කරණාව ආත්මිය දැනීම දියවග න ව චත්තතා රෝපණ දියවෙනවා කිව්ේ මේ ගන සංඥස්සකුම වෙනවා කිව්වේ කම්පන සභාේදිය වග නවා කිව්ව මේ රාගක්කයෝ දේසක් මෝහක්කයෝ කියන තැන එඒම නැත්තං නිබිධාන්ති විරාගන්ති නියෝධන්ති පටිනිිසගාන පස්සේ කියනතැන්. මේ ඉතාම වටින ගැඹුරුම තැනයි. මේ ධර්මය තුොළ ඔබට අහන ලැබෙන වටිනාව මානිි කරත් නයයි. මෙසේ යමක් එහි නැද්දයි එහිත් එහි නැත සු නුවනින් දකි. යමෙක් එහි ඉතිරිව ඇදද විද්‍යාමාන ව ඇතැයිද නුවනින් දනී. අන්නඒ අත්මි දැනීම ගැනයි. ආනන්ද මෙසේ හේ නදු ඒ නුවනහට යථභූත වූ අවිපාර යස්ත වූ පාරිශුද්ධ වූ තෙල සුඥතාවක් ක්‍රාන්තියවෙයි ය සු්ඥතාවක් ක්‍රාන්තික යන තොට මෙතර සුඥතාවයත් අවසානයක් නැති බව. මෙතට දැනෙන ස්වභාව වචනට ගන්න බැරි ස්වභාවේ අප මේ කතා කර මේ අන්තිමටම දිය වී ගෙන යනස්වභාවේ තුළ පටිනිි සග්ගානු පස්සී කිය ඒකත් දැන නොව අවසානය දිය වී නැති බව ඒකයි නිබ්ි ධන්ති විරාගන්තී නිවධන්ත කියව දුනාසේ ඉදිට දේශනා කරන්නේ. නශුපරා නානන්ද තවදුරටත් පැහැදිරිි කරන. මහන ආකින්්ඥායතන සං්ඥා මෙනෙහි නොකට නැසන්න නා සං්ඥායතන මෙනෙහි නොට අනිමිත්ත සමාද සඳහා ඒකත්වයක් මෙෙහි කෙරෙයි. අනානිමිත්ත සමාදිය සඳහා ඒ අත්වයක් මෙනහි කරන්නා. නැසන්න නා සංඥායතන අනිමිත්තං අනිමිත්තන් චේතෝ සමාදීහි චිත්තම් පක්කන්ති පසීදති. සතිිට්්‍රති අධි මුක්්චති සෝ ඒවන් පජානාති අන්න ඒ අතාභූතියෙන් දකිවා. ඒවම් පජානාති. ආයම්පි කෝ අනිමිත්තෝ චේතෝ සමාදී අබිසක සෝ අබිසං චෙත්තසිකෝ යංකෝ පණකිංචි අබිසකත් අිසං සිකං තද නිච්චං නිරෝධතිී පජාති අනේ නිරෝධට යන්න ඔහුකයේ සිත අනමිච්ච සමාදිය බසි පහදි මොනවට පිහිටයි නිශ්චයට වෙයි ඒ මෙසේ නුවනින්දන මේ අනිමිත්ත සමාධිය අවිසංකෘතයේ අන අනිමිත්ත සමාධිය බව නුවනින්දනගන්නවා. අනිමිත්ත සවාදය ඔබට අත්දකින්න ලැබෙනවන ඔබට මේ කාරණ සාන්දිිට්ටිකයි. අභිසං චේතසිකේන්නේ අභිසං චේතසිකේ කියන එක. එකයි සංඥා අභිසංකරන නිරෝධයක් මේ කරා යන මගයි නිවන්මඟ කියලා අභි ඔබට නිතරන පැරසේ. යම් කිසිවක් අභි සංකෘතත් අිස චේතසිකත් වේ නම් ඒ අනිත්තේ නිරෝධ ස්භාවේ තැයි. නුවනින්දනී අ මේ නිවන් මඟ අන්තිම මේ නිවනට පත්වන ආකාරය මෙ පැහැදිරි කරන්නේ. තොර මේ අභිසන් චේත සිකත්වේ අනිමිත්‍ය නිරෝධස්භාාවට යනවා දැනේ නව කියන එක මෙතැනෙදී ඒ වචනට නගල තියෙනවා ඔබටත් දක්කින්න ලැබේ. මෙසේ දන්න මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්ත්‍රවයන් කෙරෙහිවුදු වෙසසෙන්මි දේ භවාස්ත්‍රවයන් කෙරෙහිදු. සිත මිදේ. අවිද්‍යාශ්‍රවයන් කෙරෙහෙදු මිදේ. කාමාශ්‍ර භවාශ්‍රව දිට්ඨාශව වි්‍යා්‍ර ආශත්‍රව ධර්ම අවසානය අපි දන්නවා. මේ කෙලෙස් කා රාගදේශමෝ කෙරෙස්වල ආශත්‍රව විදිහට අපි කතා කරනවා තේ කොළ මණ්ඩි වගේ අවසානයේදී. භවාස්්‍රවය යන් දැනෙන ස්වභාවේ දෙයක් කියල දැන් වභාව දියවී ගෙනන. ො තොට අවිද්‍යාශ්‍රවදයක්ල දැන ස්වභාවේමයි. ොර ඒකමයි දැනීමමයි ොට කාස්. කාමස්්‍රව භවව අවිද්‍යාසව ආත්මී සභාය දැනී මේස සයාල දිය වී ගැනස්භාවයි තවට. අපි දන්නවා රූපරාග අරුපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන තැනේ මාහන කියන තැන අවිද්‍යශේෂ විරාගුණ ගෙන ැන මන දජ අවි්‍ය දත් සංයෝජන ප්‍රීන වෙල. ඒ අරහත්වයට පත්වෙන ආකාරයයි නිබ්ිධන්ති විරාගන්තයේ නිරෝධන්ති පට්ිසගානු පස්සේ කියපු තැනීමේ. නැවත නැවතත් විධාකාරයට ඔබට අහන ලැබේනේ. ඒ ද පැහැදිරිකිරීමේ ආකාරයටම යම්කිසි අභිසාංකෘතයක් අභි සංචේතසිකයක් වේ නම් ඒ අනිත්‍යයි. ඒ නිරෝධ ස්වභාවේ නුවනින් දැනේ.ඒ දැනීමට පත්වනක මේක වචනයට ගන්න බෑ හිතන එකක් නෙමෙයි දැනෙන දෙයා. ඒක සංඥාවය ස්භාවයක්.ඒ සංඥාවය ස්භාවය තම අපි මේ ඉදිරිපත් කරන්නේ. ට සං්ඥාවය මිදී මේ ස්වභාවේ. සං්ඥා අභිසංකරනේ නිරෝදය ස්භාවය ඒ පජානාත කියන වචනෙන් බුදුහන්ේ ඉදිරිපත් කළති. අභිචංචේතසිකං තදනිච්චං නිරෝධති ප්‍රජානාති තස්ස ඒ ජානතෝ. ඒවම් පස්ස තෝ අන ජානතෝ පස්සව තෝ කියන කාරණ අපි නිතරමෝවට පැවසවා මේ දැනෙන ස්වභාව යයි. ජානතෝ ඒවම් පස්ස තෝ කාමාස්පි, චිත්ත විමුච්චති බවස්සාපි චිත්තං විමුත්්චති, අවි්‍යාශ්‍රවාති චිත්තං විමුච්චති විමුත්තස්මින් විමුත්ත මීතිී ඥානං හෝතයි. එකන මිඳරු බවටත් තමඟ ඥාණයට හසු වනෝ විමුත්තස්මින් විමුත්තීති ඥානං හෝතයි. මේ ඥානය ඒකෙක් වේ ඥායස අදිගමයිකර. මේ ඥානයකන වචන බොහෝයා දැනටත්. අවබෝධයක් නැතිව. මේ ධර්මය තුළ ගැඹුරට නොගීන්. මේ ධර්මය තුළ හුදු බාහිරෙන් අතගාමින් කතා කරනයට මේ ඥානය ගැන තාමත් වැටහීමක් නෑ. මේ ඥානය කුමත්ද මේ ඥානයකයන්නේ වි්ඥානය නෙමෙයි. මේ ඥානස්සධිගමාය නි්බාන සච්චි කිරියයි කියන මග යායුතු ඥායුතු මාවත ලිපිනේ. මේ අවසාන ටික බොහෝ අය තාමත් මෙතන, සිහිවර්ජනයක් වත් කරලා නැති බව පිට දන්නවා කතා කරන්න දෙවල් වලින් මේ භික්‍ෂූන් වහන්සලා අද අද සමාජය අවධවෙන්න ඕනනි මේ ගැඹුරුම තැන කතා කළ යුතුම තැන කතා කරන්නේ නෑ. වැටහීමක් නෑ. අත්දැකීමක් නෑ ඔවුන් හිස්බස් දොඩටොට ඉන්නවා. හරියට කට මැද දොඩවනවා කියලා අපි කියන්නේ අන්නේ නිසායි. ප්‍රත්්‍යයක්ෂ ඥානයෙන් කතා කරන්න. මේ ඥානය හරහායන නිවන් මගේ අවධිකරන්න. මේ ජානතෝ පස්සතෝ කියන කානාව ගැඹුර දකින්න. ඒ අවි්‍යාස්වාපී චිත්තන් විමුච්චති ඒ විමුස්සත්මින් විමුක්තත් මීති ඥානං හෝතයි කීනා ජාති වසිතන් බ්‍රහ්මචරයන් කතංකරණියන් නාපරං ඉත්තත්්‍යයාාති පජානාති කියන තැන මහා නුවනින් දකින්න. ඉතින් බුදු වහන්සේ මේ පේරන් පේෙනනක් තහ කාරණාව ඉතාම පැහැදිලී. තොවට භවාස්ත්‍ර කාශ්‍ර දිත්්‍යශ්‍රව අවි්‍යාස්ත්‍රය මිදේ අපි ආය පරිවර්තනයටමු. අපි ඔබට සූත්‍රයත් එක්කම මේ කියන්නේ මොකද මේ සූත්‍රය තියෙන කරනාව පරිවර්තනය බොහම පිරිසිදුවන්න ඕනනි සූත්‍රයේ මනාකොට පිරිසිද අපි දකිනවා ඒක නිසායි අපේ ඒතනත් පෙන්න්නන්නේ. විමුත්තත් විමුත්හය යනය. ඥානයේවෙයි. ඇ විමුක්ත ඥානය මෙත නදී. ඒ විමුක්ෂ යුක්ත මීති ඥානං හෝතය කිය එක විමුත්හස් මේ විවු්ත මීති ඥාන් හතතිය කියන එක කියීන ජාතිය උසතන් බ්‍රහ්පචරයන් නාපරන් කතන් කරණයා නාපර ඉතත් හති පජානාතයක පජානාති දැනෙනවා. පචානාතිී නොවලට දැනවා. දකින්න වෙන වෙන අප කිව් යතහාාභූත ඥානය යෝනිසෝ මනසිකාරයැයි අවසානය ඔබ පජානාතිකය තැන්ටම ගෙනයනවා. ඔබට සාන්දිිට්ටිකයි මේ කවදාවත් හිතල කියන්නත් බෑ හිතලා ගන්නත් බෑ ඔබටම දැනෙන්න්න ඕනි සාන්දිිට්ටික වෙන්නමෝ. එතකොට අවිද්‍යාශ්‍රව කරනේ සිත මිදේ විමුක්ත විමුක්තියයි අනඥාණට හසුවේ කියන එක මේවා්‍ය තුළම ඔබට දකින්න ලැබෙනවා. ජාතියෂෙවිය. බ්‍රභසරවස නිමවනලදි කරණීය කරන ලදී. සියල්ල කළ බවට අන දැනවා ඥාණයට අයහසුවෙන් එ මේ සියල්ල. මේ අරහත්වය පිණිස මතුවේ කිසිද්ද කිසිදු වෙනයමක් නැතැයි නුවනින් දනී මේ අරත්වයට පත්වීමයි. එඒනන්හේ මෙසේ නුවනින් දනී. කාමාස්ත්‍රව නිසා යම් දර්ථ කෙනෙක් ඇත්ද ඔහු මේ ආර් මාර්ගයේ පලයෙහි නැත. කාමාසවය කිසා යම් දර්තයක් තිබුණන ඒක ඇන්නේ මේ දැනෙන ස්වභාවේ දියව ගැන ස්භාවේ ඒ දර්තය මෙතනදී ඇත්තටම මේ පටිනිි සගන් පස්සකෙන තැන ඒක ජති ස්තාම් ්‍රහ්මචරයන් කතාන් කරණයා නාපරං ඉත් පජානාාති කිෙුත. අන එතකොට සෝ ඒවම් පජානාති ඒ අස්සු දර්තා කාමාස්සවං පටිච්ච තේද සන්ති ඒ අස්සු දරතා. බවාස්වන් පටිච්ච තේද න සන්ති. ඒ අස්සු දර්තා අවි්‍යාසවම් පටිච්ච තේද නැසන්තිී. තමට මේ නසන්තයක න්න මෙතැන එතන අවි්‍යාස්්‍රව කාමාත්‍රව භාස්ත්‍රව දිච්චාශ්‍රව අවි්‍යාස්්‍රවක මේ අවි්‍ය අපි දන්න දෙයක් කියලා දැන නොවන. ඒ ඔට නිතරම මේ පිරිස දුස්‍රී සාධමය අපඔබට දිගටම ඉදිරිපත් කරගෙනාවේ ඒද දෙයක් කියලා දැන එතන භාවයක් කියලා අපි කිව්වේ. බව නිරෝධදයක බයිර දෙයක් කියලා දැන නැතිස භාවයි ඒ නිවන කරාමය යන්නේ. ඒ ඔබට මුලඉදාම අපි පෙන්වා. දෙයක් තිබොත් තමයි මත් ඉන්නකෙ දෙයක් නැත්තම් මත් නෑ කියෙලා අපි ඔබට සරලවයි පැවසේ නවුත් මේක අවසාන වාකට මේ නිවන් මගේ එන තැන එතන මයි තියෙන්නේ අන්න දෙයක් කිය දැන භවාශ්‍රවාං පටිච්ච තේද නස්සන්ති. ඒ අස්සු ධරතා අවිද්‍යාස්සවාම් පටිච්ච තේද නසන්ති එකන දෙයක් කියලා දැනෙන් නත්තං ඇතන අවිද්‍යාවත් ඉවරයි. අද්‍ය අවසානයක් අවිද්‍යශේෂ විරාග නිරෝධෝ කියන තැන තියෙන්නේ අන්නේ යි. අවිද්‍යියාවවද්‍යයක් තියෙන එකයි එතනම භහවයක්ත් යන්නේ එතනමයි දිට්ටියදයෙන් ආත්ම එතනමයි දෙයක් මේ සියල්ලම එකමයි. එනයි එකමයි එකම වචනයයි එමුත් මේ මේ භාවි මේ ඔබට පැහැදිී යුතු නිසා පහදාදිය යුතු නිසා දෙයක් කියල දැනවනම් ඔ සනිවේදන කරා නෝව නිසා මේ විදියටක ප්‍රකාශ කරන්න. එතනම ආත්මේතයෙයක් බයිරදයක් න තම ආත්මේතේ. තනමයි භවයක්ත්තයෙන්නේ පරන බව නිරෝධය යෙන එතනමයි නිවනත්තයෙන්. එනම් මේ එකම තැනින් මෙදන්නේ. එයි එතකට මේ පැහදිරි කිරීම. එතට භවශ්‍රව නිසා යම් ධර්ථගෙනෙක් ඇදද කාමාශ්‍රව නිසා යම් දර්ථ කෙනෙක් ඇත්ද. ඒ එතකොට ආර්ය මාර්ග පලෙහි නැත ආය මාර්ග පලෙහි ඒ නැත කියලා පැහැදිලවොම තියෙනවා. භවාශ්‍රව නිසා යම් ධර්ථයක් ඇද්ද මේ ආර්ය මාර්ග පලෙහි නැත. අවි්‍යාසව නිසා යම් ධර්ථයක් ඇද මේ ආර්මාර්ග පලයන. එකයි නස්සතී කලකිවවේ. අවි්‍යාශ්‍ර පටිච්ච තේද නසන්තිී කලකිවවේකයි. ඒ සෝ අස්සු දර්තා අවි්‍යාශවාං පටිච්ච තේද නස්සන්තිී. ඒ අස්සු දර්තා බවස්වාම් පටිච්ච තේද නසන්ති මෙතනහෙම දෙයක් ධර්ථයක් නැහ. බව දෙයක් කියල දැනෙන ධර්තයක් නෑ. තොටා ආත්මයක් කල දැනෙන දර්ථයක් නෑ. තට අවි්‍යශ්‍රෝකයනත් එත නමයි එතට අවිද්‍යශ්‍රෝකය දර්තයක් නෑ. තවට මේකම තැන අපි දිගටම අපි ඔබට සරලෝ පැහදිි කරපු ආකාරයක් ඔබට දැන් දෙනෙ. මේ අවසාන මේ කියන කාරණත් එකල ගලපල ගත්තා. වැලිත් මේ දරත මාත්‍රයද ඇතිකිමෙක්්‍යත් මේකායම නිසා. සලා එතන සම්ප්‍රයුත්ත සඩායතන සම්ප්‍රයුත්ත ජීවිත ප්‍රත්‍යය වූ ධර්ථ මාත්‍රයක් ඇතිකිමෙක්යත්. මේ කායම නිසා සඩායතන සංයුත්ත ජීවිත ප්‍රත්‍යයවූ ධර්ථ මාත්‍රයඇයි දනි. ඒේ කාමාස්ත්‍රවයන් මේ සං්ඥාගතය සුඥයි දනී. භවාස්ත්‍රවයෙන් මේ සං්ඥාගතය සුනයයි දනී. අවිද්‍යාස්ත්‍රවයෙන් මේ සං්ඥාගතයේ සුන්ඥයි දන. වැලත් මේ, අසුනඥත්වයක්ද ඇති කිමේ දෙයක් මේකායම නිසා සඩා ඇතැන ප්‍රතිසංයුත්ත වූ ජීවිතා ප්‍රත්්‍යය වූ ධරථ මාත්‍ර සංඛ්‍යාත අසුඥතායයි දනී ට මෙසේ ඒ යමෙක් නැද්ද එයින් ඒ සුඥයි නුවනින් දනී අන්න මෙතන සෝපරිසේය නිබ්භාන කියලා අපි කතා කරන්නේ මෙතන ආශ්‍රව කෙලෙස් ශය වෙලා අවසාන. ඒක යන නිවන් දකළ. නමුත් මෙ තනත් ධර්තයක් තියෙන ගැන මෙතන කය පවතිනවා. ඒ කය පැවත්මයි. දොට කය පැවත්ම හුස්ම අවසානයේ ඒකයි අනුපඩි සේෂ නිර්්බාන කියලා මෙතන නිාන දෙකක් අපි ගැන කතා කර. ඇබ මේ අුපඩිසේෂ නි්ාන කියන එක ගොඩක් අය වර්දවාගන්නෝ නැහැ මේ නිවන්න සෝපරි සේෂ නිබ්බානමයි. ඒ තුළමයි සියල් අවසානයි කතකරණයයි. ඇත්තටම ශරීරේපොළොවට පස්සීම පමණයි. ට අනුපරිසේෂසිනි භාණකයන් සුපරිසේෂ නිර්බාන කියනකට සියල්ල අවසහන වෙලා. තොටට මේ සයාලේ මිදුනත් ඔවු සාමාන්‍ය විදිහටම ඇතර සත්ව පුද්ගල දුෂ්ටියකින් තොරව ඒ බාහිර පෘථක්ජනයකුට මේ හොයන්න බෑ. බාහිර පෘතක්්ජනයකුට රහතන් වහසේෙනමක් හොයන්න බෑ. බාහිර පෘතක්ජනයකට ඒ බුද්ධස්භාව හොයන්න බෑ. ඒස්භාවට පත්වුණුවල් ඒ ඇත්තටම ලෝතුරස්සුයයි. සදාමරණියයි. කිසිදා තැන කතා කරන්න දෙයක් ඉතුරන්න නෑ. ඔබ මේ මොහොතෙම මේ ස්වභාවට අත්්දකිනවා. මේ ස්භාවේ මේ මොතෙම ඔබ සදා අමරණියත්වයට පත්වවා. ඒ මරණයක් නෑ මරබයක් නෑ කෙනෙක් නෑ සත්වයෙක් නෑ පුච්චලයෙක්න. සියල්ල අවසාන. කතකරණ යයි. ති මෙත නයි කතරණයයි කියන තැන තයෙන සරාධම ප්‍රසාාගුත්ත ජීවිත. ජීවිතාත්‍ර වූ ධර්ථ මාත්‍ර සං්‍යාත අ සුඥතයි දනි මෙසේ එඒ යමෙක් නැද්ද එයින්නේ සුනියයි නුවනින් දනී. එහි යමෙක් ඉතිරිව ඇදද විද්‍යාමාන වූ ඒ ඇතැයි දනි. ආනන්දේ මෙසේ මහනාට යථභූත වූ අවිප්‍රත්‍යය වූ නිරුපපක්ලේෂවතෙල පරමානුත්තර වූ සු්‍යතවා ක්‍රාන්ති වේ. අන්නේ යයි පරම අනුත්තරත්වය කියෙලා කියන්නේ. අපි කියනවන්නේ සදා අමරණී යයි කියලා ඒ මේමයි. මේ මොහතෙමයි. ජීවත්වන මේ මොහොතෙමයි ඔබ අනුත්තරත්වයට පත්වන්න. මැරිලනේ මේ මැරිල කරන දෙයක් නෑ ඒක අපිකිවේ මේ මැරල කරන එක ඇවිලා ඇදෙඉල්ලක් විශ්වාස. මේක ප්‍රත්්‍යයක්ෂ ධර්මයක්. මේ මොහොතෙම ඔබට ප්‍රත්්‍යයක්ෂ වෙනවා ඔබ ලෝතුරු සුවයට පත්වෙනවා. සදාමරණී අත්වයට පත්වයවා. මේ බුද්ධ ස්වභාවේ සත්ව පුද්ල කතාවක් නෑහ. මේස්භා දහමහා සමන් නමුත් මේ ස්බා දම කියෙන වචනට යාගිය මෙහි තියෙනවා ඔබට දැනගන්න දෙයමක් අරුතක්තියෙනවා. මේ අරුතෝබ අවබෝධ කර ගත යුතුයි. සභා දහම කිවත් එතන තියෙන් ඊටමහා කතාවක්. නමුත් ඒ වචන වලට ලගු කරන්න බැරි මහාමරණී අත්වයක් මේ තුල අපි කතා කරවා. ඔබට ඒ දකින තිබෙනවා එහෙමන. ඒ අස්සු දරතා බවාස්සවම් පටිච්ච තේදනසන්ති. ඒ අසු දරතා අවි්‍යාසවම් පටිච් තේදන සන්ති. අත්ති එතවට මෙ දර කතා කර තන්ති. අත්ති චේචයා දරත මාත්තා දරත මාත්තා, යදිදං ඉමේවේව කායම් පටිච්ච සලායතනිකං. ජීවිත පච්චාති සෝ සුඥ මිදං ස්ඥාගතන් කාමාසවෝ තාති පජානාති. සුඥ මිද ස්ඥාගතන් බවාස නාති පජානාති. සුනඥ මිදං සුඥ ගතන් අවි්‍යාසවනාති පජානාති, අත්තිවේවිධන්, අත්ති චෙවිදන්, අසුඥතන් යදිදං ඉමවේව ඉමේව කායම් පටිච්ච සලායතනිකං ජීවිතපච්චයාති. ඉති යංහි කෝ තත්හ න හෝතී අන්න එක ඉතාම වැදගත්වක්්‍යයක්. ඉති යංහිකෝ තත් න හෝතී කියපයක. ඒ කියන්නේ. ඉති අංහිකෝ නත් නත් න හෝ නෝ. ඉතියංහිකෝ තත්, නහෝති. ඉති යංහි කෝ තත්ව නහෝති කියනකොට මේ පාලි භාසාාව ැ මේ ලියල තියෙන සූත්‍රේදයා බැලුවම මේ අපි නිතනවෝපට කිව්වා මේ ඉත්තත්වය ගැන දෙයක් කියලා දැනවා. ඉත්වයති මෙතන සත්ත්වයා කියලා කිය සත්ව භාවය කියෙැදින් ද සත්වය ගෝනම සත්වය ඔබ අපිව මේ ඒත් කැමතිනෑ වැැන ස්කන්දය කියන්නේ හේතු. කිව මේ ආර්තන වලින් මේ සංඥාව හදනවා කියල. ඉත්වය කියන සංඥා. තොර මෙතනත් ඒක පෙන්න්නවා. ඉත්වය තමයි. එතකට තියෙනව කියලා දැනනේ ක මෙතන නැති වෙලා. ඉති යං හිකෝ තත් තියෙන තත් තියෙනවා කියන න නහෝති එක මෙන්න මෙතනයි තතා ගත කියන තැන්ටෙන්නේ. ඇත්තටම තතා ගත කියන්නේ මේ මේ ධර්මය අවබෝධ. උනුවේ ස භාවට අයි ඒත්තත්ත්වයෙන් මිදන තැනයිත් තතා ගතකෑ. තකට තතා භාවේ අන්‍යතා භාවට පත්වන කිවේ. ඉත්තා භාවේ අන්‍යතා භාවට පත්වනා කිවේ අන්නේ නිසයි. එතකට ඉතියං හි කෝ තත්ව නහෝති තයම් තේනතන් සුන්ඥන් සමනුඋපස්සති යම් පානත් අවිසිද්ධන් අවිසිද්හන්, ප තන් සන්න මිධන් අත්ති පජානාති, ඒවම් මස්ස ඒසා ආනන්ද යථ භූචා අවිපල් ලත්තා පාර්ශුද්ධ පරමානුත්තර සු්ඥතා වක්කාන්ති භාවති. එතකට අරන්තිමටම අපිේ කතා කරපුවා්‍ය. ආනන්දේ මෙසේ මහනහට යථභූතූ අවිපාරයත්ත වූ නිරුප්ප කලේෂව් තෙල පරමානුත්තරව සුඥතාව ක්‍රාන්තිවේ ඒකයනන්නේ සුඥතාවේ මෙට මෙතනයි ක්‍රාන්තිවේ කියන්නේ අනන්දේ මෙසේ මහන යථභූතුූ අරිපා පරයත්ත වූ නිරුපා කලේෂෝ ඒ නේ ක්ලේෂැන ශරාගදේශමෝ කෙලෙස්වලින් මිඳුණු ඒ සුඥතාව වෙන්න මෙතනයි පරමානඋත්තර වූ සභාව යැයි කියලා බුදු වහන්සේ පැහැදිරිි කරනවා.ට ආනන්ද අතීත කාලයන්නේ යම් සමන කෙනෙක් වේද. Eහිේ ආනන්ද අතීතන්දා දෙහාන සමනවා බ්‍රහ්මණවා, රි ශුද්ධම් පරමාණුත්තරං සුඥතං උපසම්පජ්්‍ය විහරසින් සබබේතයේ ඉමං ච පාරිශුද්ධම් පරමාණුත්තරන් සු්ඥතන් උපසම්පජ්්‍ය විහරසුන්. ඒපීහි කේවී ආනන්ද අනාගත දන සමනවා බ්‍රහ්මණාව පාරිශුද්ධං පරමානුත්තරං සුන්ත සු්ඥතං උපසම්පපජ්ජ විහරසන්තිී. සබබේතේ ඉමේ ච පාරිශුද්ධං පරම අනුත්තරන් සුඥතං උපසම්පජ්ජ විහරතීති ඒපීහි ඒවී ආනන්ද ඒත් එතරහි සමනවා බ්‍රහක්්මනවා පාරිශුද්ධං පරමා අනුත්තරන් සුඥතං, උපසම්පද්ජ විහරතීති සබ්‍යේතයේ ඉමේ ඒව පාරිශුද්ධං පරමා අනුත්තරන් සුඥතං උපසම්පදජ්්‍ය විහරතීති තස්මාතීහි ආනන්ද පාරිශුද්ධං පරමා අනුත්තරන් සුතං උපසම්පද්්‍ය විහර විහරී සාමීති ඒවාංහිකෝ හෙවංහි. ආනන්ද සික්කි තබ්බන් තීතිී එතකට මේ අන්තිමවා කියයේ බුදුන් වහන්සේ මෙතෙක් සියලු බුදුුවරු එහෙමනැත්තම් මේකේ කතා කරන පුොරමෙන මේ විදියට. ඒෙහි කෙවි ආනන්ද අත්තිමත්්‍යහාන. අතීත දෙහාන සමන මහක්මනවා. තොකට, පාරිශුද්ධන් පාර්ශුද්ත්වයට පත්වනයක පරමාණුත් තරම් පරමාණුත් තරත්වයට පත්වය සුනඥත උපසම්පජ්ජ විියරති විහරසුන් සබබේතයේ ඉම එතවට පාරිශුද්ධ මේ පාරිශුද්ධත්වය කියන්නේ පරමාණුත්තර කියන්නේ එතවට සුනඥත උපසම්පජ්්‍යය විහරසුන් කියන්න මේ අවසානය මේ දැනෙන සභාව යයි එතවටසාආන්දිිට්ටිකයි ප්‍රසාන්ධිට්ටික ස්භාවේඒසි අලෙන් මෙදනස්භාවේ ඒ අනුත්තරත්වේ ඒ රාධක්්‍යය ද දෙක් මෝ එමනලත සියලු කෙලෙස් නැතන ස්භාවයයි ආශ්‍රවෙක් ධර්ම නැසුණු ස්භාවයයි එතකට මේ පැහැදිරිි කරනවා. ඒයේ පිහි අ ආතීතේවේවා අනාගතේවේවා එකැන් අනාගතෙත් මේ ස්භාවයෙන් භාවිතකට. තැත්ඒ එක දකිින්න්න ලබෙන මේ දක්වා හිතපු ඇත තොට මේ විදිටම මේ නිර්වාණාව බෝධයට පත්වෙනවා අනාගතය ශ්‍රමණාව බ්‍රහ්මණාව පාසි ුද්ධන් පරමාණුත් තරං සුඥතං උපසම්පාජ වීරති ය අනත් රත්වයට පත්වෙන ඒස සමනාව බ්‍රහ්මණ නාගතෙත් වෙන්න මේ ආකාරයට ඒ එකක වෙන්න කියලා බුදුන් වහන්සේ මෙතැනද මනාකට පෙන්නලා දෙනා ඇතවට හැම පාරිශුද්ධ පරමාණුත්තරව සුඥතාවේ පයා මේ ආනන්දේ උපයාගෙන වෙසෙත්. ආනන්දේ දැන් යම් ස්‍රමනයෝ බ්‍රහ්මණ කෙනෙක් පාරිශුද්ධ පරමාණුත්තර සුඥතාවට පැමිණ වෙසෙද. ඒ හැම පාරිශුද්ධ පරමානුත්තරව සුඥතාවේම පැමිණ වෙසති. ආනන්දේ ඒයින් පාරිශුද්ධ පරමානුත්තර ස උපයාගෙන වස්සම් මැයි එතවට ආනන්දේ මෙසේ හික්මයන්නේ ඇතවට බදුන්වහන්සේ අවසාන කරනවා. එතකොට අතීතය වේවා අනාගතය වේවා ඒ අනුත්තරත්වයට පත්වෙන ආකාරය මේ මැයි කියනෙ එක බුදුන් වහන්සේ මනාකොට මේ සඥා අභිසංකර නිරෝධයක ගමන් මගකින් බුදුන් වහන්සේ හෙළි කරනවා. ඇතන මේ අරහත්ත සමාදය කියනෙක් අනුත්තරත්වයට පත්වෙන කියනෙක්. මෙතන කිසිම වාදයක් බේ දෙයක් නෑ. මෙ ධර්මය තුළ ඉස්මතු කරලා තියෙන්නේ නිවන් මගමයි. ඒ නිවන තියෙන්නේ ගණ සංඥ සුකමන මගමයි. ඒ සං්ඥා ආභිසංකර නිරෝ දෙයක් කරා යන මඟ. හබයි මේ මග වැටි තිබෙන්නේ ඥානය හරහායි. ඥානයන් කියන්නේ තවත් දැනුමක් නෙමේ.සිහිහයි මේ අවධ වෙලා ඥාය අධිකමයි කියන මඟ යන්නේ. තින් මේ ඥායස අධිගමයි නිබ්ාන සච්චිකිරයි කියන මග මේ අපිට හමු වෙලා තියෙනවා. ජානතව පසුතුව කියෙනනතැඇනුත් අපට දකින්න ලැබෙනවා තකට මේ යමෙක් මේ මගේ අයිද ඒ ඔහුගේ ඥානයන් හරහායි එකයන්නේ අවධිමත් සභාවයි ඒ අනෙ සිහයි මෙතන යොන් සවමන්සි කාරයයි එතන එතකොට මහා නුවනින් දකින්න ඕනි සාදිිට්ටික ධර්මයක් තමන්ට පභ්‍යන්තරය ආර ආසවක්‍ය ඥාන්‍යයාසු වෙනවා යයාසස්ක්ක්‍ය ඥානය තුළ සියලු කෙ නැී ගැනවාඒ සභ්‍යස්සුව වෙනවා සභවිවෙතුල කාමස්්‍ර භාස ශවමක වච වචනවලින් වන්න බෑ තමට ආත්මීස්භවි දීවගෙනයනවා බාහිට කම්පනය වන අකම්ිස් බභාවය කපච්චේතුමුක් ේර යන මග හමුවනවා. භාගිවතුන් වහන්සේ මේ වද හනසේක සතුරු සිත ති ඒ ආනන්ද ආශවතුන් වහන්සේ ඒ හරුණෙන් බුදුවදනින් සතුටුව. ඉදම ෝච භගවාත් අතමයතුෝ. අයස්ම ආනන්ද භගවතු බාසිතං, අි නන්දතීති තනින් ඇතකොට මේ චුල්ල සුඥත සූත්‍රයේ පැදිරි කිරීම පිරිසිදුවටම නිවන් මග හෙළි කර තිබෙනවා ඒ ප්‍රායුක අධ්‍යකීම් සහිතවම ප්‍රත්්‍යයක්ෂ ඥානයෙන්ම ඔබට නිර්මලව ඉදිරිපත් කරන්න අපි උත්සා කළේ ය අපගේ මධ්‍යකීම් සහිතවයි අපට මේ කියන කෙනම වචනය අපාසාම අපගේ අපට සාධිට්ටික දහම අපට ප්‍රත්්‍යක්ෂ දහම ඔබට ඉදිරිපත් කළේ. ඒ ඔබටත් ප්‍රත්්‍යයක්ශෙවේ අපිට වාද බේද නෑ තර්කනය අපි මග හෙලි කරනවා පමණි ඒ මග යෑම ඔබගේ කටයුත්තා. ඒ මග යයි නම් ඔබේ සදාාතනික සුවේ ඒ අමර නීයත්වය සදා අමර නීයත්වය ඔබට මාත් දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම අත්දැකීමක්මයි. ඒ සාන් දිට්ටික ධර්මයක් ප්‍රත්්‍යයක්ෂ ධර්මයක් මැරිල ලබන දෙයක් නෙමින්. මේ මොහොත් එම ඔබ සධාතනික සුවයට පත්වෙන සදාමන නියත්තයට පත්වෙනඒ ඔබට හත්දැක ඉන්න ලැබෙන කිසිවකට එක බාහිරින් හොයන්න බෑ දැනනෙත් නෑ ඒ සඥා සුකුමන ස්භාවයඒ සංඥා සුකමන ස්වභාවය අදදැකීමයි ඒ ආත්මීස්වභාවේ දියවීගෙන යනවා ඒ ආත්මී ස්වභාවේ දියවගෙන ගිහිෙල්ලා දෙයක් නැති ස්වභභාවයක් ඔබට මත්තුව වෙන සභාවේ ඔබ අභ්‍යන්තරයට දැනන්න ගන්න. ඒ සාන්ධදිිට්ටික ධර්මේ ඥානයේ ඥානයට හසු වෙනවා ඥාය සදි ගමයි කිවන්නේ නිසායි. ඥානය හරහා වැටල තියනෙ නිවන් මඟ පෙන්ව යන්නේ නිසයි. බොහෝයට මේ දක්වා පැහැදිලි කරපු අපේ දේශනා මාලාවන් දහසකට වැඩි විශාල දේශනා ප්‍රාතිහාරයක් ඔබට කල්ලා තියෙනවා ඔබ මේ දේශනා ප්‍රාතිහාරය යම්කිසි කොටසක අධ්‍යානය කළොත්. අපට වැටහනා අපට මේ අධ්‍යානය කරන අයම දෙන ඔවුන්ගේ අධ්‍යැකීම් ප්‍රකාශ කරනවා දේශනා සේයකට වැඩි ආසන බොහෝ අය මේ මාර්ගය හඳුනා ගන්නවා. ඒ කාන්තේ නිවන්මකට ප්‍රවෙස්ස වෙනවා. එවි තරක්න මේ සුගති පරායෙනන. කිසිදා දුගතියකට වැටෙන්නේනෑ ඇති බව නියත සම්බෝධි පරායන වන බව ඒ අයගේ භාසිතවලින් අපි හඳුනාගත් මේ දෙේසනා අහන්න ලැබේ නෑ බොෝවායට. ඒත් තරම් භාග්‍යවන්තයෝ. මේ ලෝක දහත්තුවයේ නැති බවයි අපිට වැටයෙන්. හැබැයිඒ බාග ්‍යවන්තය හොයන්න බෑ. සමාරයට සුනිත සෝපා කළ වගේ සමාරට ගෙවලල වැඩ කරන මෙහෙ සියකං කරනය. සමට අන්ත දුප්පත් දුගියෝ. අර අන්ු්‍රාධපුරේ කතා කරනර අම්මල වීටික වේලෙන්න්න දාලා එෙවනට වෙලා ඉන්න අම්මල සමාට මේ දුප්පත් අන්ත අසරන දුගී අයි. මේ අයි නිවන් දකිනවා. ඔබටඒ දේශනාහන ලැබෙනෙත් ඔවන්ගේ සාකච්ඡා හසන ලැබෙන්නැත්. ඔවුන්ගේ ඒ ප්‍රකාශාන ලැබෙන්නැත්. ඔවුන් නිවන් දකිනවා. ඇයි ඔබට බැරි. ඔබගේ කොඳු ඇට කුඩු කලේ කෙසේ ද කවුරුන්ද කොයි ආකාරටය සිදුවුවේ. ඒ සැබෑ ඒ නිවන් මගේ එලි වන යුගැකිවවේ අන්නේ නිසයි. ඔබේ උත්සාය ඔබගේ පිබිදීම ඔබගේ ශක්තිය දහිරය මේ බුද්ධොත් පාද යුගයට අවතීරණවෙන්. කිසිදා ඔබ දුගතයකට වැටනි නෑ. ඔබ මනුස්සාත්මයක් ලබන්නේ අති දුර්ලබ කටයුත්තා. ඔබ දන්නවා අදුර්ලබං මනුස්සාත්වං දුර්ලබං සද්ධහම්මස්ශ්‍රවන දුර්ලබං ෂනසම්පත්ති දුර්ලබං ප්‍රතිරූපදේශවාසේ. මේ අති දුර්ලබයි මේ අවස්ථාව. ඔබට ඒ උදා වෙලා තියෙනවා. මේක සතෙකුට සිව්පාාවකට දැනනිනෑ. ඒ සතාට සිව්පාවට දැන සභා අවේදයා බලන්න. ඒ සභාවට ඔබ පත්වයෙනවා. ඔබේ හස්ම යන මොතේ ඔබේ යම් සවභාවයක්ද පවතින්නේ ඒ ස්භාවය තුළ මේ තිරියන් ලෝකය ඔබට උරුමයි. මහපොලොවේ කූබි කොච්චර ඉන්නවාද. මහපොළොේ පනුව කොච්චර ඉන්නවාද. මහපොළොවේ මේ තිරියන් ලෝකෙ කොයි තරම් විශාලද. ඔබ දකින්න මනුස්්‍යයෝ ඉන්නේ කෝටි අටසයයි. බොහොම ටිකයි. මේ මහපොවේ ්ලංකා භූමිය ඉන්න කූමීට වැඩි මේ මුලු ලකම ඉන්න මනුස්සයින්ට වැඩිය මේ භූමිය මේ පුංචි දූපතය ඉවා පනුව කූම්විි. මේ තරම් විසාාල තිරියන් ලෝකෙක ඔබ කැරකෙනවා. ඔබ දන්නේ නෑ ඔබගේ මනුස්ස චරිරයේ පොළොවට පස්සන මෝතේ, ඔබ තිරියන් සතෙක් වනවා මහපොවේ පස්ස වගේ තිරියල් ලෝකෙට ගටනවා. නියපොත්තට ගත්ත පස්්ටිකවගේ බොහොම ටිකයි සුගති පරායනොවෙන්. ඔබ හිතාන් එපා ඔබ ඉන්න එතනේකය. ඔබ මොන කටයුත මොනදේ කළත්, ඔබගේ ඔය භවකතරේ භයානකත්වය ඔබ නොදැක්කොත් ඔබ විශාලාගතියකයි පසුවය. ති මේ මනුස්සත්ම භාවි අති දුරර්ල බයි කියල පෙන්ුවේ අන්නේ නිසයි. ඒ බුද්ධ වචනය. මේ බුද්ධස්වභාවයි යමෙක්කේ ස්භාවට අවිධවය කරන දේශන, බුද්ධ දේශනයක්මයි ඒ බුද්ධ ආඥාවයි. මේක හුදෙක් පොතකින් ගන්නවෑ බුද්ධාත්ඥාව කවදක් පොතකින් ගන්න බෑ. ඔබ ප්‍රත්්‍යයක් සඥානයක් තුළ, ඒ සාන්දිිටිකත්වය තුළ ඔබ කරන දේශනය බුද්ධ දේශනයක්මයි. ඒක ඒ කාන්තයි. ඒ බුද්ධ ස්භාවේ සෑම සිතකම සිතුවලෙන් මිදුනු ස්භාව. ඒ තමන්ට මෙ මානිික්්‍ය මතු කරගන්න බැරිකම තමන්ගේ අදුශ්‍යමානී ස්වභාවයි. ඒ දෘෂ්ටියයි. ඒ මිත්‍යා දෘෂ්ටිය කුඩු එන තනයි අන්න සම්මාධික්්ටිය මතුවන්න. ඒතා කඔබා විද්‍යා ගන අන්ද කාරය ඔබට කිසිවක් පේෙ නෑ ඒ මහා ප්‍ර්ඥාලෝකය අවදි වී තුමයි. ඒ පරම සත්‍යයයි මෙල වැති එකම සත්‍යය. ඒ සත්‍ය අවබෝධ යමෙක් කරයිද ඒ සාදුසාධසා ඒමයි මෙලො ඇති උතුම්ම කාරය. එයි ඔබගේ සසරදුකේ නිමාව. ඒ ඔබට භාගග්‍ය ඇතැයි අපි සිතන. මේ අසන හැමෝටම ඒ භාගග්‍ය ඇති බව අපි ධනින්. ඉතින් ත්ේ බාගගිත උත්සා කරන් සත්‍යබෝධ කරගත් සියලුදුකෙම්මිත හැමෝටම තෙරුවන් සරණයි එතවටමිදීමක් ගැනයි මෙතනත් කතාවන්නේ. තෝට කියන්නේ එතවට අනමිත් චේතෝ සමාදිය බැසගෙන සිටි පහදි මොනවට පිහිටයි නිශ්චේවයි ඒ මෙසේ නුවනින් දකි අධිමිතති සෝ ඒවම් පජානාති අන්න දැන් පජානාති කියන වචනය මෙතන දිගන්නවා. දැන් ලොක ඇත්ත තියෙන තැන විජානාති අපේ එක දන්නවා ලෝකයක් තියෙනවා කියලා ගත්ත තැන්. දැ මෙතර ප්‍රජානාති දැ දකිනො නුවනින් සත්‍යය සත්‍යය දකිනවා කියනෙ ප්‍රජානාති ඒ අස්සු දරතා අකි්ඥාතන සඥන් පටිච්ච තේද. සඳමී අනතන ඒ අස්සු දරතා නසන්න සඥාතනා සඥන් පටිච්ච ද තේදන ස.